ඔවුන් ඒ නම් යාළුවනේ අද අපි ආවා ලංකාවේ සුප්‍රසිද්ධ මීග මාළු බලන්න. How does parai? How is parai? How did I? මම පූල් එක තාම පූල් එක. ඔයාට තෝරු දෝන මෝරු දෝන සපුරුදු කොප්පුරුදු තලපත්ද කෙලවල්ලුද ඉස්සුද පොස්සුද කකුලුවද එහෙමත් නැත්තම් හාල් මැස්සුද ඕන එක ගන්න එන්න මීග මූට. යාළුවනේ අද අපි ආවේ ඉතාමත් මනරම් පරිසරයක පිහිටි මීගමී දැවැන්ත මාළු ලෙල්ලම. ඇත්තටම කියනවා නම් මීගමුවේ මාළු ලෙල්ලම් දෙකක් තියෙනවා. එකක් තමයි මීගමුවේ කොටුව පිට්ටනිය ළඟ උසාවියේ ඉදිරිපිට පිහිටි වැල්ලේ ලෙල්ලම. අනෙක් ලෙල්ලමේ තමයි මම මේ දැන් ඉන්නේ. මේක තමයි මීගමුවේ මහ ලෙල්ලම. එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා බලමුකෝ. කවුද නමස්කාරේ? උදින ධීවර යාත්‍රාවලින් බාන මාළු කෙලින්ම වෙන්දේසියට තමයි යන්නේ. ඒ අරංගී යෙලෝෆි ටූන මත්සේක. ඒ කියන්නේ කහවරල් කෙලවල්ලි. හොඳ කොලිටියට තියෙන මාළු එක්ස්පෝර්ට් කරන නික් ඒවා ලෝකල් මාකට් එකට. මේ මාළු මොකද කියලා දන්න? මේ ඉන්නේ මුහුදු නරිය. නරි මාළු. බහුදින ධීවර යාත්‍රාවල අය කඩුමිඩියේ වැඩ. ධීවරයෝ නම් මෙයාට කියන්නේ රන් මාළුවකි. එහෙමත් නැත්නම් කූරල්ව කියලා. මෙයාගේ බොක්ක වටිනවා මෙයාට වඩා. මෙයාගේ බොක්ක එක්ස්පෝර්ට් කරනවා. Yeah.
मेरे बगल से बंदा के දේශයෙන් ගත්තු මඩුව. මේගොල්ලන්ම කෑලි කරලා ලෝකල් මාකට් එකේ විකුණන්න තමයි යන්නේ. මේ ඉන්නේ කල්ලිය. එහෙමත් නැත්නම් සපත්තුව කියලයි මුන්ට කියන්නේ. බලන්නකො සපත්තුවේ යටිපතුල වගේ තියෙන විදිය කට. මේ මාළු පරපෝෂිත. ලොකු මාළුන්ගේ ඇඟේ එල්ලිලා ඔවුන්ගේ ශක්තිය උරා ගන්න. ට යන පුංචි බෝට්ටු පාන්දරින්ම ලෙල්ලමට තමයි එන්නේ. මේ තියෙන්නේ මඩු තීරු. एक देशी आई
එකසිය පනායි ඒ මේ නවසේ ගට අටසේරාන නමසේ ගත නමසේ ගත හැත්තබයි ගත හැත්තබයි ගත පනයි ගත පනයි ගත අටසේරාන්නේ පනයි ගත අටසේරාන්නේ පනයි ගත අටසේරාන්නේ පනයි ගත අටසේරාන්නේ අටසේරාන්නේ විසිබයි ගත විසිබයි අටසේරාන්නේ ආන්න අටසේරාන්නේ ඔක්කොම මේ ඔක්කොම මේ ඔක්කොම අටසේරාන්නේ මේ ඔක්කොම අටසේරාන්නේ අටසේරාන්නේ 50ට ගත්තා 50ට ගත්තා 25ට ගත්තා මේ අටසේ මාළු ඔක්කොම ඉති කිලෝ එක පියල් අටසිය ගාන වෙන්දේසි වුණම් ඉස්සු කකුලු දැල් ඕනෑ ඒවගේ හල් මැස්ස විතර තෝරු මෝරු ඕනෑම මත්ස්‍ය ආහාර ලබා ගන්න එන්න මේක මුලින්.
මිලදී ගන්නා මාළු අවශ්‍ය තරමට කපා ගන්න මෙතනින් පුළුවන්. ¿Sabes que llamando?
එහෙනම් යාළුවනේ දෙල්ලමින් පිටවෙන්න කාලේ හරි. තවත් දවසක මෙවන් සුපිරි වීඩියෝ එකකින් යලිත් හමු වෙමු.